තෙරුවන් සරණයි මඩ කලපොච්චේ මංගලාරාම විහාරස්ථානයේ පිළිබඳව මේ දිනවල සාල කතා බහක් ඇති වෙලා තිබෙනවා මංගලාරාම භූමියේ ඉදි කරලා තිබුණු සමරු අලස ඉවත් කිරීම සම්බන්ධව ඒකෙදි වැරදි වැටහීමක් ඇති කරගන්න ජනතාව නිවැරදි කිරීමක් හැටියට මේ පණිවිඩයක් තියෙන එක සුදුසුයි කියලා විශ්වාස කරනවා කාලේන ධම්ම සවන ජනපති හත්වන ධර්ම දේශනා වැඩසටහන මේ වැඩසටහන පැවැත්වීමට ඔවුන්ට දිනේ දීලා තිබුණේ 2015 10 මාසේ 27 වෙනිදා අප බුද්ධ මන්දිරේ විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා පැමිණෙන බවට නිකුත් කරන ලද රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍රිකා තමයි මේ තියෙන්නේ බණ්ඩල් පිටින් තාම තියෙනවා මොකද මේ මඩකලපේ අලවලා අලවලා හැම තැනම අලවලා ඉතුරු වෙනවා එතකොට මේ 2015 10 මාසේ 27 වෙනිදා එනවා කියපු ජනාධිපතිතුමා තුන් වතාවක් මඩකලපුවට ඇවිල්ලා හතර වතාවක් මඩකලපුව මංගලාරාමයේ ඉස්සරහින් යන තරමටපත් උනා හැබැයි එක දවසක්වත් මංගලාරාමයට ගොඩ වුණේ නැහැ මේ 10 මේ පසුගිය 7 මාසේ 10 මඩකලපුව වෙබර් ග්‍රවුන්ඩ් එකේදී මම ගෞරවණීය ආරාධනාවක් කරනවා ජනාධිපතිතුමනි මංගලාරාමයට යමු කියලා පොඩ්ඩක් විනාඩියකට ගිහිල්ලා එන්න ජනාධිපතිතුමා එකඟ වෙන්නේ නැහැ ඉතින් ජනාධිපතිතුමාගේ උත්සවයේ පිළිබඳව මාතුල ඇති වෙච්ච පැහැදීමකුත් තියෙනවා මොකද්ද ජාතික ගීය ගායනා කරන්නේ නැහැ ඒක මියුසික් එකට සීමා කරනවා ඒ ජාතිවාදයක් ඇති වෙච්ච රටේ ජාතික උත්සවයක් තියෙන වෙලාවල ජාතික ගීය ගායනා කරන්නේ නැත්තේ ඒ වගේම උතුරේ නැගෙනහිර මහඇමතිවරයා උඩ පැන පැන ජනාධිපතිතුමාගේ නිල්ලුවේ මොනවද ඉඩම් බලතල දෙන්න පොලිස් බලතල දෙන්න අපිට මේ වගේ අයිතිය දෙන්න අපි මේවා හදන්න ඔබතුමා බලයට ආවේ එහෙම කියලා නේද මෙන්න මේ කාරණා අහනකොට අර ක්‍රියාවලිය සිද්ධ වෙනකොට වගේම අපි කරන ආරාධනාව පිළිගන්නේ නැතිකොට එදා 2015 10 මාසේ 27 වෙනිදා එන්ට බැරි වුණා නම් මේ පන්සලට හැබැයි මේ හතර ගමනක් ආපු අවස්ථාවලදී එක ගමනක් හෝ මංගලාරාමයට ආවනම් මෙවැනි සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ අපේ විනය අපේ ශික්ෂණය අපේ සාරධර්ම මේ සියල්ලම අපිට ආරක්ෂා කරගන්න තිබුණා මේක දන්නේ නැතුව මේක හොයලා බලන්නේ නැතුව අද වෙනකොට විවිධ සංවිධාන විවිධ පාර්ශව වගේම භික්ෂුන් වහන්සේලා කියා ගන්න පිරිස භික්ෂුන් වහන්සේලා කියා ගන්න පිරිස මේ මඩකලපුව හතර මායිම පිළිබඳව අබමල් රේණුවක් නොදෙන මේ මංගලාරාමයට කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ අද වෙනකොට මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා චන්ඩියෝ වගේ මාධ්‍ය ප්‍රකාශ කරනවා මේ යහපාලනී බේරගන්න අපිට යහපාලනීද යමපාලනීද මොන පාලනියක්වත් මට වැඩක් නැහැ භික්ෂුන් වහන්සේ නමක් හැටියට මං කිසිම දේශපාලඥයෙකුට කත්යක් දෙන්නේ නැහැ නමුත් අද ජාතික මාධ්‍ය විසින් අර වෙච්චි මේවා ආරක්ෂා කරගන්න කරපු යම් පරික්‍රමයක් තියෙනවා නම් ඒව එළියට ඇදලා අරගෙන පහර දීම පිළිබඳව භික්ෂුන් වහන්සේ නමක් හැටියට මගේ කඩගාටුව ප්‍රකාශ කරනවා මේවා දකින සැබෑ සමස්ත බෞද්ධ ජනතාවට කියනවා රජේ මේ වැරදි අවබෝධයෙන් වැරදි අදහස් සමාජගත කරලා භික්ෂුන් වහන්සේ නමක් හැටියට දැන් මාවත් විනාශ කරන්නට වැඩේ ආරම්භ කරලා කියනවා කියන එක සියලු දෙනාම තේරුම් ගත යුතු වෙනවා තේරුවන් සරණයි